භෝගම්බර හිර ගෙදරදී මට හම්බෙන ඔය වගේ දෙවන්ත පිරිමියෙක්. හැඩි දැඩි උස මහත පිරිමියෙක්. සාමාන්‍යයෙන් කියන්නේ දරුණු අපරාධකාරයෝ ඉන්නේ භෝගම්බර හිර ගෙදර කියලා. නෑ, උන් ඉන්නේ එළියේ. සාමාන්‍යයෙන් ටික දෙනෙක් ඉන්නවා භෝගම්බර. ඒ භෝගම්බර වැඩසටහන ඉවර වෙලා මම ස්ටේජ් එකෙන් බහිනකොට අර මිනිස්සු ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලගෙන වැඳලා අඬන්න ගත්තා. ඔහුට සමන් දෙනකොට ඔහු කියනවා, අද මගේ දුව බඳිනවා. මට ඒකට යන්න විදිහක් නැහැ. මම මිනිමරුවෙක්. මම එල්ලුම් ගහට නියම වෙලා ඉන්නේ. ඔහුගේ කතාව ඔහු කියනවා. මගේ ඉස්සරහා හතර දෙනෙක් මගේ අත් අල්ලගෙන මගේ බිරිඳව දූෂණය කරුවා, මගේ දුවව දූෂණය කරුවා, මගේ ඇස් දෙක ඉස්සරහා. මගේ බිරිඳව මගේ ඇස් ඉස්සරහා මරලා දැම්මා. අවුන් හතර දෙනාවම මැරුවා. ඔහුගේ කතාව අහනකොට අපිට හිතෙනවද ඔහු වැරදි කියලා? මට පෞද්ගලිකව හිතෙන්නේ මටත් ඊට වඩා උත්තරයක් නැති වෙයි ඒ වගේ තැනකට මූණ දුන්නොතෙන්. ඔහු බොහොම සාධාරණ කතාවක් කියන්නේ. හැබැයි නහීවේරේන වේරාණී කියන ධම්මපදය පරම සත්‍යතාවයක් කියලා ඔහු මට ඔප්පු කරනවා ඊළඟ මිනිත්තුවේදී. ඔහු කියනවා, මගේ වෛරය එක දෙයයි කළේ, මගේ දුවව තනි කරා. එච්චරයි මේ ඔහු කියන කතාව. මගේ දුවට අම්මා නැති වුණා, මං උන්ගේ පලිගත්තා, උන්ව මැරුවා. ඒ නිසාද මං හිරගත වුණා. අද මගේ දුව බඳිනවා, අම්මයි තාත්තයි දෙන්නම නැතුව මට මගේ දුව ගාවට යන්න විදියක් නැහැ. මගේ වෛරයෙන් එක ප්‍රතිඵලයයි අත්ුනේ, මගේ දුව තනි වුණා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන මේ ධර්මතාවය ඔහු මට පුදුමාකාර බලවත් විදිහකට ඉගැන්නුවා භෝගම්බර හිරකේ ඇතුලේ. අද මිනිස්සු තිරිසන් වේගෙන යන්නේ ඇයි? මේ රට ඉහලින් වෙනස් වෙනකම් බලන් ඉන්න එපා. ඔබ තීරණයක් ගන්න. මම වගකීමෙන් ඔබට කියනවා, 1000කට වඩා අධික ඔබත් එක්ක එකට ජීවත් වෙන මේ කණ්ඩායම මේ සමාජයට බලවත් අභියෝගයක් කළ හැකි කණ්ඩායම. ඕගොල්ලෝ ප්‍රායෝගික මිනිස්සු. ඕගොල්ලෝ නිකන් ලොකු චින්තන දර්ශන තියෙන මිනිසුන්ට වඩා කෙලින්ම ප්‍රායෝගික මිනිස්සු. වැඩ කරන මිනිස්සු. දාඩිය කඳුළු අඳුරන මිනිස්සු. ඔබ තමයි ප්‍රබල. මතක තියාගන්න, මේ මිනිස්සු මේක අඳුනා නොගැනීම නිසා ස්වල්ප දෙනෙක් අර වල්ගයේ විසින් බල්ලා වනනු ලැබේ කියන තැනට ගිහිල්ලයි තියන්නේ. ගාන්ධිතුමා මුළු ඉන්දියානු ජනතාවගෙන් ඇහුවා, ලැජ්ජ නැද්ද මේ ටික දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඇවිල්ලා කෝටි ගාණක් උඹලව මෙහෙවනවා, ලැජ්ජ නැද්ද? ඒක තේරුම් කරලා දුන්නා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් ඉන්දියාව ගලවා ගැනීමේ විමුක්ති අරගලයට ගාන්ධිතුමා ඉන්දියාවේ දුප්පත් මිනිස්සුන්ට කියන්නවා වියදම් කරන්න නැතුව සම්බන්ධ වෙන හැටි. මම ඔබට කියන්නේ, ඔබ ඔබවාව තක්සේරු කරගන්න එපා. ඔබ ඔබවාව තක්සේරු කරගන්න එපා. මුළු ඉන්දියාවෙන් ඉල්ලුවා ලුණු කන එක නවත්තන්න. ලුණු කිලෝ එකක් ඉන්දියානු රුපියලක් නම් වටින්නේ. කෝටි ගාණක් මිනිස්සු ලුණු කන එක නැවැත්තුවාම ඉන්දියාවේ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලුණු වලින් ලැබිච්ච ආදායම නතර වෙන්න පටන් ගත්තා. ඒක පුංචි එක පියවරක්. හිත්‍රිදීමකින් තමයි ලෝකය වෙනස් කිරීමේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ බිහිවීම පටන් අරගෙන තියෙන්නේ. පළවෙනි පන්තියේ යන්න කෝච්චි ටිකට් එකක් ගත්තු ගාන්ධීට, ඔහු එංගලන්තය ඉගෙන ගත්තු බැරිස්ටවරේ ටයිකෝට් ඇඳලා, ඒ සියලු සුදුසුකම් තිබුණා සමාජ මට්ටමින් සපුරලා ටිකට් එකක් අරගෙන හිටියේ. නමුත් හැම කලු නිසා එදා බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔහුව කෝච්චියෙන් එළියට විසි කරා. එදා ඔහුගේ හිත ගොඩක් රිදුනා. ඒ හිත්‍රිදීම කවදාවත් බ්‍රිතාන්‍ය ජාතිකයින් හිතන්න නැතුව ඇති ඔවුන්ට ඉන්දියාව අතහැරලා යන තැන දක්වා දීර්ඝ වෙයි කියලා. අවුරුදු 28ක් තිස්සේ ගල් කොරියක ගල් කඩන්න බරපතල වැඩ ඇතිව හිරගත කරපු නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ඒ හිරගත කිරීම ඇතුළේ අවුරුදු 28ක් ඔහු විඳපු දුක, වර්ණ ભેදවාදයට විරුද්ධ මේ තරම් ප්‍රබල මිනිසෙක් එළියට ගෙනේ කියලා කවදාවත් දකුණු අප්‍රිකාවන් හිතුවේ නැහැ.
ඒ නිසා දුවේ පුතේ මම ඔබට අද කියනවා ඔබේ දහඩිය කඳුළු ඇතුලේ ඔබේ දුක ඇතුලේ ඔබේ හිත්‍රිදී ඇතුලේ දවන්ත මිනිස්සෙක් ඉපදෙන්නට බලාගෙන ඉන්නවා. දවන්ත මිනිස්සෙක් ඉපදෙන්න බලන් ඉන්නවා. මේක වෛරයෙන් කෙලවර කරන්නට එපා. ඒ බෝගම්බර හිරගෙදර ඒ සද්දන්ත මිනිස්සයා මේ තරම් අපරාධයක් ඉදිරිපිට තමුන් සිදු කරපු ක්‍රියාව තමුන්ට සතුටක් ගෙනාවේ නැහැ කියලා අවබෝධ කරගත්තා. අවසාන ප්‍රතිඵලය තමුන්ගේ දරුවා තනි වෙච්ච එක විතරයි කියන එක අවබෝධ කරගත්තා. මේ ලෝකේ කවදාවත් වෛරයෙන් දිනන්න බෑ. තරහවෙන් දිනන්න බෑ. පලි ගැනීමෙන් දිනන්න බෑ. මේ ලෝකේ දිනවන්න, මේ රට දිනවන්න ඔබේ දහඩියට පුළුවන්. ඔබේ කඳුළු වලට පුළුවන්. ශරීර මහන්සි කරලා යකඩත් එක්ක, අවුවත් එක්ක, වැස්සත් එක්ක දවසේ පැය 24 බලන්නේ නැතුව හැප්පෙන්න හයියක් තිබෙන, චිත්ත ධෛර්යයක් තිබෙන ඔබට මේ රට දිනවන්න පුළුවන්. ඒ නිසා ඔබේ වටිනාකම ඔබ අවතක්සේරු කරගන්න එපා. ඔබ අවතක්සේරු කරගන්න එපා. ඔබේ වටිනාකමට ඔබ නමස්කාර කරන්න, ගෞරව කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලාම